सब इंडियन एयरफोर्स के टॉप एविएटर्स සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ රිතික් රෝෂන්ගේ අලුතෙන්ම රිලීස් වුණ ෆයිටර් කියන හින්දි මූවි එක. ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා මේ මූවි එක හෝල් එකක බලන්න හිතාගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න. එහෙම අවස්ථාවක් නැති අයට මූවි එකේ කතාව දැනගන්න තමයි මම මේ රිවිව් එක ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. එහෙමනම් වැඩි කතා මොකුත් නැතුව අපි යමු මේ සුපිරි මූවි එකේ සම්පූර්ණ කතාවට. श्रीनगर की काश्मीर गुरुवाड़ी असार अख्तार के नायकत्वेन पालने वेन त्रास्तवादी संविधान इति मे त्रास्तवादी संविधान सेलसुंकरण इंडिया पाकिस्तान अतर आपहु युद्ध अतिकरवान्न त्रास्तवादी इंगे मे सेलसुं एविदियत क्रियात्मक वेन अतरे श्रीनगर गुवन हमुदा खांदवुर अपीट पेन्वनवा मे खांदवुरे इन्न ग्रूप कैप्टन राकेश नेत्तम रोकी नायकत्वे लबा देन दक्ष प्रहारक गुवन नियमुवंगेन समन्वित एयर ड्रैगन किला प्रहारक बलगणयक् तियेनवा मे बलगणे वेड करन दक्ष प्रहारक गुवन नियमुयक् वेन अपे मूवी एके हीरो तमयि स्क्वाड्रन लीडर शामशेर नेत्तम पैटी कियन्ने ओहुगे खंडायमत एक्क एकट वेड करन अय तवत् किहिप देनेक् इन्नवा स्क्वाड्रन लीडर मिनाल नेत्तम मिनी रातोर स्क्वाड्रन लीडर ताज वगेम स्क्वाड्रन लीडर बाश किला ඔය විදියට ටික කාලයක් ගත වෙදී තමයි ඉන්දියන් ආමියක ඉලක්ක කරලා අසාර් අක්තර් ප්‍රහාරයක් දියත් කරන්නේ. ඉතින් මේ ප්‍රහාරය හින්දා ඉන්දියන් ආමියකේ සෙබළුන් විශාල පිරිසක් මිය යනවා. ඔය වෙලාවේ එයා ඩ්‍රැගන් ප්‍රහාරක බලගණය මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ත්‍රස්ත කඳවුර විනාශ කරන්න ගුවනින් ප්‍රහාරයක් දියත් කරනවා. ඉතින් එදා පැටි ඇතුළු එයා ඩ්‍රැගන් ප්‍රහාරක බලගණය මේ ත්‍රස්තවාදීන්ගේ කඳවුර සුණු විසුණු කරලා දානවා. ඉතින් ඔය වෙලාවේ පාකිස්තාන් දේශ සීමාව ආසන්නයේ සිද්ධ වෙච්ච මේ ප්‍රහාරය ගැන අසාර් අක්තර් වැරදි අර්ථකථනයක් ඒ අසල තිබුණු පාකිස්තාන් ගුවන් හමුදා කඳවුරට ලබා දෙනවා. මෙහෙම සාර්ථකව ඉවර කරපු පැටි ඇතුළු එයා ඩ්‍රැගන් ලොකු පාටි එකක් දානවා. ඒ අතරේ එයා ඩ්‍රැගන් කණ්ඩායමට අලුතෙන් ඇතුල් වෙච්ච ස්කොඩ්ඩන් ලීඩර් මිනීට පැටි ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒත් ඒ වගේ සම්බන්ධතාවයකට කොහොමවත්ම පැටි තාමත් සූදානම් නැහැ. මොකද ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් විතරක් දන්න පැටිගේ හිටපු පෙම්වතියට සිද්ධ වෙච්ච සිදුවීමක් තාමත් පැටිගේ හිතට වද දෙනවා. ඉතින් ඒ ගැන විස්තර අපිට මූවි එකේ ඉදිරියට යද්දී බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදියට ටික දවසක් ගත වෙද්දී ත්‍රස්තවාදී නායක අසාර් අක්තර්ගේ ත්‍රස්තවාදී සංවිධානය පාකිස්තාන් ගුවන් හමුදාව එක්ක සිද්ධ කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට පාකිස්තාන් ගුවන් හමුදාව ශ්‍රීනගර් වල තියෙන එයා ඩ්‍රැගන් ප්‍රහාරක බලගණය ස්ථාපනය කරලා තියෙන इंडियन गुवन हमुदा कंदवुरट प्रहारयक् एल्ल करन्न इंडियन देश सीमावट ऐतुल वेच्च वेलावे एगन रेडार दत्त लबागत्तु एयर ड्रैगन बलगणय इक्मनिम्म क्रियात्मक वेनवा ईट पस्से मे देगोल्ल अतर गुवनेदी लोकु सटनक् एति वेनवा प्रहारय हितपु तरम सार्थक नैति उनत् एयर ड्रैगन प्रति प्रहार हमुवे पाकिस्तान बलगणय इंडियानु देश सीमावेन पिट वेला ओवुन्गे देश सीमावट ऐतुल वेनवा මේ වෙලාවේ පාකිස්තාන් බලගණය හිටපු රෙඩ් නෝස් කියන ප්‍රහාරක ගුවන් නියමුවා පැටීට රේඩියෝ ඇමතුමක් අරගන්නවා. කාලෙකට කලින් මේ විදියට මෙහෙයුමකදී පැටීගේ හිටපු පෙම්වතියට වෙච්ච අනතුර ගැන ආපහු පැටීට මතක් කරනවා. ඒ කතාව ගැන ලොකු තරහක් ඇති වෙච්ච පැටී මූලස්ථානයේ අන නොතකා පාකිස්තාන දේශ සීමාවට ඇතුල් වෙනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේ පැටී එක්ක මේ මෙහෙයුමට එකතු වෙච්ච ටාජ් එක බාෂ් ගමන් කරපු යානය පාකිස්තාන් ප්‍රහාර හමුවේ අනතුරටපත් වෙනවා. මේක හින්දා මෙහෙයුම නතර කරපු පැටී ඇතුළු කණ්ඩායම ආපහු මූලස්ථානයට යනවා. මූලස්ථානයේ අනට විරුද්ධව ක්‍රියා කරලා ප්‍රහාරක ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ දාපු එක ගැන පැටීට විරුද්ධව ගුවන් හමුදා නීතිය ක්‍රියාත්මක කරපු ගෲප් කැප්ටන් රාකේෂ් පැටීව එයා ඩ්‍රැගන් ප්‍රහාරක බලගණයෙන් නිරපනවා. පැටීව හයිද්‍රාබාද් ගුවන් හමුදා ඇකඩමියේ පියාසර උපදේශකයෙක් විදියට පිටත් කරලා යවනවා. එදා හවස මේ සිද්ධ වෙච්ච සිදුවීම ගැන මිනි ක්ලබ් එකේ බියර් එකක් බොන ගමන් ඉඳපු රාකේෂ් එක්ක කතා කරනවා. පැටි කියන්නේ ගොඩක් දක්ෂ ප්‍රහාරක ගුවන් නියමුවෙක්.
ඉතින් අපි එයාව නැති කරගන්න එක අපිට ලොකු පාඩුවක් කියලා මිනි මේ වෙලාවේ රාකේෂ්ට කියනවා. ඉතින් ඔන්න ওই වෙලාවේ තමයි මේ වෙනකල් මිනි නොදැන හිටපු ලොකු කතාවක් රාකේෂ් මිනිට කියන්නේ. ඔයාලට මතක ඇති කාලයකට කලින් මෙහෙයුමකදී පැටිගේ පෙම්වතිය මරණයටපත් වුණා කියලා. ඉතින් මේ වෙලාවේ රාකේෂ් කියනවා පැටි ওই වගේම දඩබ්බර වැඩක් කරලා තමයි මගේ සහෝදරිය මට නැති වුණේ කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි මිනි දැනගන්නේ පැටිගේ කලින් පෙම්වතිය මේ ප්‍රහාරක බලගණේ වැඩ කරපු ගොඩක් දක්ෂ චොපර් හෙලිකොප්ටර් නියමුවරියක්. ඒත් එක්කම ඇය රාකේෂ්ගේ එකකුස උපන් සහෝදරිය කියලා. කොහොම හරි ටික දවසක් ගත වෙද්දී තමයි ඉන්දියාවට දැනගන්න හම්බ වෙන්නේ ටික දවසකට කලින් අනතුරින් කඩා වැටුණු ප්‍රහාරක යානයේ ඉඳපු ටාජ් බාෂ් දෙන්නම නිරුපද්‍රිතව පකිස්තාන් කඳවුරක රඳවලා ඉන්නවා කියලා. ඉදිරි දවසකදී ඒ අයව ඉන්දියානු රජයට බාර දෙන්න පකිස්තාන් රජය කටයුතු කරනවා කියලා. හැබැයි ඊට ටික දවසකට පස්සේ කවුරුත් නොහිතපු සිදුවීමක් සිද්ධ වෙනවා. රාජ් බාෂ් දෙන්නම ඉන්දියානු රජයට බාර දෙන්න කලින් ත්‍රස්තවාදී නායක අසාර් අක්තාර් ඔවුන්ව අල්ලාගෙන අමානුෂික විදිහට පහර දීලා බාෂ්ව ඝාතනය කරලා ඔහුගේ මලසිරුර ශ්‍රීනගර් ගුවන් හමුදා කඳවුරට එවනවා. ඉතින් මේ දෙන්නව නිරුපද්‍රිතව පිළිගන්න ඇවිත් ඉඳපු පැටි ඇතුළු කණ්ඩායමට හිතාගන්න බැරි වෙනවා මේ ඇති වෙලා තියෙන සිදුවීම ගැන. ඔවුන් හුඟක් දුක් වෙනවා තමන්ගේ සගයෝ දෙන්නට මේ ත්‍රස්තවාදීන් කරලා තියෙන අපරාධය ගැන. ඒත් එක්කම පැටි ඇතුළු කණ්ඩායම දැනගන්නවා දරුණු විදියට තුවාල ලැබපු රාජ්‍යව ත්‍රස්තවාදී කණ්ඩායම සිරගත කරගෙන ඉන්නවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ තමයි මේ ත්‍රස්තවාදී කණ්ඩායම සහ මුලින්ම විනාශ කරලා දාන්න ශ්‍රීනගර් ගුවන් හමුදා කඳවුරේ ගෲප් කැප්ටන් රාකේෂ් අනදෙන එයා ඩ්‍රැගන් ප්‍රහාරක බල ඇණිය රහසිගත මෙහෙයුමක් දියත් කරන්නේ. ගුවනින් මේ ත්‍රස්තවාදී කණ්ඩායමට පහර දෙන්න එයා ඩ්‍රැගන් ප්‍රහාරක බල ඇණිය ඉතිහාසයේ සිද්ධ වෙච්ච සුපිරිම මෙහෙයුමක් දියත් කරන අතරේ ඊට නොදැවෙනි ඔවුන්ගේ පාබල සේනාංකය මෙහෙයුමට ගොඩබිමින් දායක වෙනවා. හැබැයි හැමෝම හිතාගෙන හිටපු විදිහට මේ මෙහෙයුම ලේසි පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. ත්‍රස්ත කඳවුරට පහර දීලා එයා ඩ්‍රැගන් පාබල සේනාංකය තාජ්ව බේරගෙන ගුවනින් අරගෙන එන්න අරගෙන ගියපු හෙලිකොප්ටරයට ත්‍රස්තවාදී නායක අක්තාර් ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මේ වෙලාවේ ආපහු වතාවක් ත්‍රස්තවාදී ග්‍රහණයට යටත් වුණු එයා ඩ්‍රැගන් කණ්ඩායමේ මිනි ඇතුළු සමාජිකයින් බේරගන්න අමතර සහයක් වුවමනා වෙනවා. ඉතින් ඔන්න ඔය අවස්ථාවේ බල ඇණියෙන් ඉවත් කරලා ඉඳපු ස්කොට්ලන්ඩ් ලීඩර් පැටි එක්ක ගෲප් කැප්ටන් රාකේෂ් මේ සුපිරි මෙහෙයුමට පිටත් වෙලා යනවා. ගුවනේදී පැටිට තමන්ගේ පෙම්වතියව ඝාතනය කරපු ත්‍රස්ත ප්‍රහාරක බලගණේ ඉඳපු ඒ නියමුවාව ආපහු වතාවක් හම්බ වෙනවා. කාර්තකර ගුවනේදී සටන් නැගුණු පැටි මේ ත්‍රස්ත ප්‍රහාරක ගුවන් යානය විනාශ කරලා ත්‍රස්තවාදී භූමියට පතිත වෙනවා. ඒ වෙදී තමගේ කණ්ඩායමේ අයව හිර කරගෙන ඉඳපු ත්‍රස්තවාදී නායක අසාර් අක්තාර් එක්ක ලොකු සටනක් ඇති වෙනවා. අවසානයේදී මිනිගෙන් පැටීට ලැබුණු උදව්වත් එක්ක අසාර් අක්තාර් කියන ත්‍රස්තවාදියාව තමන්ගේ භූමියේදීම විනාශ කරනවා. පැටි මිනි අරගෙන ආපු හෙලිකොප්ටරයට ගොඩ වෙලා එතනින් පැනගන්නවා. හැමෝම තමන්ගේ මෙහෙයුම ඉවර කරලා අන්තිමේදී තමන්ගේ කඳවුරට එනවා. අවසානයේදී ගෲප් කැප්ටන් රාකේෂ් පැටීට කියනවා, ස්කොඩ්ඩන් ලීඩර් සම්ෂේර්, ඔයා තමයි අපේ එයා ඩ්‍රැගන් බලගණය. අපිට ඉන්න
හොඳම ප්‍රහාරක ගුවන් නියමුවා කියලා පැටිව වැළඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ මිනිව හම්බ වුණ පැටි මිනිට කියනවා මමත් ඔයාට ගොඩක් ආදරේ කරනවා කියලා ඒ දෙන්නා එකිනෙකාව වැළඳ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මම අද අරගෙන ආපු මේ සුපිරිම සුපිරි මූවි එක අවසන් වෙනවා. ඉතින් වෙනද වගේම මොකද හිතන්නේ අද අරගෙන ආපු මූවි එක ගැන? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මතක ඇතුව channel එකට අලුත් නම් මේ වගේ movies බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා bell notification all දාලා තියාගන්න. එහෙමනම් මේ වගේම තවත් සුපිරිම movies ගොඩක් අරගෙන ඉක්මනටම ඔයාලව හම්බ වෙන එනකල් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.